ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණ්ඩ ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රුපියල් මිලියන 9ක පාඩුවක් සිදු කළ බවටයි විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අපමත මුදාහැර ඇති විමල් වීරවංශ, මොහමඩ් මුසම්මිල්, සමන්ත ලොකුහැන්නදිගේ ඇතුළු කිහිප දෙනෙකු නඩුව කැඳව අවස්ථාවේදී අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මේ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීම හේතුවෙනුයි එය ජනවාරි 29වනදා කැඳවීමට නියම කෙරුණේ. බෙලියත්තේ පංචපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය ටිරා නලස් මහතා සිදු කළ හඩපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුව දෙසැම්බර් 11 වනදා යළි කැඳවීමට නියම කෙරුණා. මෙම නඩුව අද කැඳව අවස්ථාවේ කොටුව මහිස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. අර්ගල ක්‍රියාකාරී පියත් නිකේෂල හා ෂාන් ගණේගුඩ නොහොත් ගණේගුඩ විතානගේ චාමර තනිඳු මදුශංක යන අයට එරෙහිවයි මෙම නඩුව පවරා ඇත්තේ. ෂාන් ගණේගොඩ යන අය සතුව තිබී අත්අඩංගුවට ගත් රුපියල් 481,500 මුදල සම්බන්ධ වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා. එම මුදල් විදේශ ජාතිකයෙකුට අයත් බවයි පොලිසිය පැවසුවේ. අදාළ විදේශිකයාද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. මෙම විදේශ ජාතිකයාට අයත් විදේශ මුදල් සොරකම් කර ඒවා රුපියල් බවට පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. එම මුදල් වලට අයිතිවාසිකම් කියන්නේ දැයි පොලිසිය සැකකරුගෙන් විමසූ අවස්ථාවේ ඒවා තමන්ට අයත් නොවන බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා.